අයිබෝවන් මහා දාර්ශනික සොක්‍රටිස් කියනවා විපරම් නොකල නැත්නම් පරීක්ෂා කර නොබැලූ ජීවිතය ජීවත් වීමට සුදුසු ජීවිතයක් නොවේ කියලා කිතුනු අපි කියනවා විපරම් නොකල නැත්නම් පරීක්ෂා නොකල ඇදහිල්ල නැත්නම් විශ්වාසය විශ්වාස කිරීමට තරම් විශ්වාසයක් නොවේ අප සමග රැඳී සිටින්න इंदिक तोड़वात सहोदरयाट अपी पसुगिये काले पिल्तुरु देमीन पैमिनिया अपीट तीयन्ने एक मेक प्रश्नयाई मा विश्वास करन आकारेट होट पिल्तुरु देन्ने एक तमा ओगे पर्स नियाय ओह इदिर पत्कला पर्स नियायाक मे पर्स नियायाट रमेश पिल्तुरु देन्ने की आपें इल्ला सिटिया पहुगिये वीडियो वला अपी पोड़ पोड़ एगेन कता किरुवाट अद दवसे अपी बलान्नट यनवा कितु दहाम කොහොමද අනිකුත් දහම් නැත්තම් ඇදහිලි වලින් වෙනස් වෙන්නේ ඒ වගේම විශ්වය ගැන කතා කරද්දී කිතු දහම කොහොමද මේ නැති වූ ඉන්දික තොරවත්ත සහෝදරයා කියන වොලට් එක නැත්තම් පර්ස් එක වගේ විශ්වය තිබ්බොත් ගොඩාක් අය මේක ක්ලේම් කරනවා ගොඩාක් අය කියනවා මේක අපේ කියලා නැත්තම් නේද එක එක ආගම් වල අය කියනවා මේක අපේ දෙයියෝ තමයි මේවි කියලා කිතුණු අපි කොහොමද දන්නේ අපේ ආගම හරි නැත්තම් මේක තමයි සත්‍ය ඒ වගේම දෙවියන් තමයි මේ විශ්වය මැව්වේ කියලා ඔබ දැනගත යුතු දෙයක් තමයි කිතුණු ධර්මය කියන්නේ කවදාවත් සැක කිරීමට නැත්තම් ප්‍රශ්න කිරීමට බාධාවක් නැති ධර්මයක් ඔබට ප්‍රශ්න කළ හැකි තර්ක කළ හැකි දෙවියන් වහන්සේම කියනවා පරණ ගිවිසුමේ එnde අපි කතා කරමු Come let us reason together. අපි නිකන් එක නිකන් හරියට එන්න අපි තර්ක කරලා විසඳගමු වගේ. දේවනාස කියනවා. එතකොට සමහර ආගම් අපි දකිනවා ඒ ආගමේ උගන්වන දේ විතරයි පිළිගත යුතුයි. නේද? ඒ වලට අපි කියන්නේ කල්ට් කියලා. කිතුණු දහම කල්ට් එකක් නෙවෙයි. ප්‍රශ්න කළ හැකි, සොයා බැලුව හැකි, එක්සෑමින් කරුව හැකි. සොක්‍රටිස් කිව්වා වගේ හොයලා බැලුව හැකි. විපරම් කරලා බලන්න පුළුවන්. එවගේම මතෙව් 22:37 ඔබ කියවලා බැලුවොත් විශ්වාස කියනවා මුළු බුද්ධියෙන් උන්වහන්සේව নমස්කාර කරන්න සොයන්න කියලා. ඒ කියන්නේ බුද්ධිය අනිවාර්යෙන් කිතුණු දහමට අදාළ වෙන දෙයක්. ඒ බුද්ධිය නැති තැන තමයි දැන් මේ වර්තමානයේ මිනිස්සු අසරණ වෙලා තනි වෙලා එක එක ඔය බොරු ව්‍යාජ ඉගැන්වීම් වලට හසු වෙලා තියෙන්නේ. 1 පේත්‍රස් 3:15 කියනවා නේද ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඔබ සූදානම් වෙලා සිටිය යුතුයි. තේරුණාද? ඒක තමයි මේ ඇපොලොජිටික්ස් නැත්තම් ප්‍රතිඋත්තර වේදී කියන්නේ. අපි අද හොයන්නට යනවා කිතු දහම කොහොමද? අනෙකුත් ආගම් වලින් අපි නිවැරදි සත්‍ය කියලා අපි මොන පදනමක් යටතේද අපි පිළිගන්නේ? තේරුණාද? ඉන්දික තොටවත්ත සහෝදරයාගේ පර්ස් න්‍යායයට පිළිතුරු දෙන්න නම් කිතු දහම අනෙකුත් ආගම් අතරේ නිවැරදි ආගම වන්නේ ඇයි කියන එක, අපි ඇයි එසේ තෝරාගන්නේ කියන එක නැත්තම් ඒ ඇත්තටම ආගමක් නෙවෙයි. තිරනේ දෙක ඒක සම්බන්ධතාවයක් නමුත් දැන් ලෝකේ බලන ක්‍රමයක් තියෙනවනේ එතකොට ඒකට අනුව අපි මේ අදහන ධර්මයේ සත්‍ය ධර්මයේ කියලා අපි අනිත් ඒව අතරේ අපි මේ පැටලිල්ල ලැහා ගත්තොත් ඔටෝම ස්වංක්‍රීයම ඉන්දිකතරවත සහෝදරයාට ඒ අවශ්‍ය පිළිතුර ලැබෙනවා මොකද බයිබලයේ කියනවා දෙවියන්වහන්සේ තමයි අහසත් පොළවත් මැවූසේක බයිබලයේ හරිනම් උන්වහන්සේ තමයි මේ විශ්වය මව පාලනය කරන මැවුම් කරුවාන ඔබ දන්න වර්තමාන අමුතු ලෝකයකට අපි ඇවිල්ලා තින්නේ අද ඔබට සත්‍ය දැනෙන විදිහක් තියෙනවා නේද ඔබ දර්ශනවාදය වගේ මේ 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 ඥාන විභාගයේ මේ අපි බලද්දි එක එක දර්ශන වාදින්ගේ අදහස් ඔබ බලද්දි ඔබට සමහර විට hina යන සමහර ස්ථානවල උන් දැක්කවා විශේෂයෙන් secularism කියනවා මේ මේ rationalism humanism කියලා මේ එක එක ism isms ඇවිල්ලා තියෙනවා ඔබ අධ්‍යයනය කරලා බැලුවොත් විශේෂයෙන් මේ පශ්චාත් නූතනවාදය කියලා අපි කියනවා පෝස්ට් මොඩර්නිසම් එකේ තියෙනවා අපි කියනවා සබ්ජෙක්ටිව් රිලේටිවිසම් කියලා. ඒ කියන්නේ රිලේටිව් මේ සත්‍ය ඔබට එකක් මට එකක්. තේරුණා නේද? හැබැයි ඔබ දන්නවා මේක එසේ වෙන්නට බෑ. දෙක දන දෙක හතර. ඒක හැමතැනම ඇබ්සලූට්
සත්‍යයක්. ඒක තව කෙනෙකුට වෙනස් වෙන්නට බෑ. ඒ වගේ තව බොහෝ ඇබ්සලූට්ස් තියෙනවා. ඒ වගේම ඇබ්සලූට් එකක් තමයි දෙවියන් වහන්සේ කියන මේ සංකල්පයත් ඇබ්සලූට් එකක්. ඒක එකිනෙකාට දැනෙන විදියට හැඟෙන විදියට මේ සත්‍ය හොයන්නට බෑ. ඔය රෙනේ ඩෙක්‍රාසිස් වගේ මේ මොනවාද ජර්මන් දාර්ශනිකයෝ කිව්වා වගේ එහෙම අපිට හොයන්නට බෑ. ඔවුන් කිව්වා මේ මේ සත්‍ය නැත්තම් මේ මේ රියැලිටි එක අපේ සෙන්සස් ඇතුළතේ සමහරට හොයාගන්නට පුළුවන් කියලා. එහෙම අපිට හොයාගන්නට බෑ. ඇබ්සලූට් ට්‍රුත් එකකට අවශ්‍ය බොහෝ දේ තියෙනවා. එතකොට කිතු දහමේ මේ දේව වචනේ සහ ජේසුස් වහන්සේ නැමැති චරිතය ඇත්තනම් මේ සියල් අනෙකුත් සියල්ල බොරු විය යුතුයි. දැන් බෞද්ධ කෙනෙක් මේක බලනවා නම් දැන් ඔන්න ප්‍රශ්න ඇති කරගන්නට එපා නේද? මට මතකයි සමහර අය එව්වා මේ සහරාන්ලා වගේ කණ්ඩායමක්. සමහර අය කමෙන්ට් කරනවා මැසේජ් එවනවා උඹලා සහරාන්ලා වගේ නේද? සහරාන්ලා කියන්නේ මානසික මෙන්ටල් රිටාර්ඩඩ් කියලා අපි කියන්නේ. මනෝවිද්‍යාව කියන්නේ මනෝවිද්‍යාත්මකව ඒක මේ මිනිස්සෙක් එන්නට පුළුවන් අවසානම මේ ලෙවල් එක. ඔවුන්ව රීහැබිලිටේට් කරන්න ඕන. ඔවුන්ව මේ පුනරුත්ථාපනය කරන්නට ඕන සහරාන්ලා වගේ අයව. ඒ පුනරුත්ථාපනය කරන්න සුදුසු අය දේශපාලඥයෝ විසින් බලාගෙන රැක බලාගෙන උන්ට කණ්ඩ බොණ්ඩ දීලා තියාගත්තා කියලා. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. කිතුදාම මා කරන්නේ ශ්‍රී ලංකාවේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මට ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස මට දීලා තියෙනා වූ මේ ෆන්ඩමෙන්ටල් රයිට් එක. ඒ කියන්නේ මූලික අයිතිවාසිකමක්. මම ලෝකේ කොහේ හිටියත් මේ අයිතිවාසිකම මට යුනිවර්සල්. තේරුණාද? මේක මගේ අයිතිවාසිකමක්. දැන් මේ අයිතිවාසිකම මම පාවිච්චි කරන්නේ මොනවටද? ඉන්දික තොටවත්ත නැමති මේ ප්‍රසිද්ධ චරිතයක් අපෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒකට පිළිතුරු දෙන්න. ඒ නිසා බොරුවට හැඟීම් බරව අපිත් එක්ක නිකන් ඕන නැති සංවාදවලට ඔබ ඇතුළත් වෙන්නේ නැතුව බුද්ධියෙන් අපි කියන දේ අසාගෙන බුද්ධියෙන් ප්‍රශ්නයක් තියෙන නම් අපෙන් අහන්න. අපි පිළිතුරු දෙන්නම්. වර්තමාන වෙනකොට නිකන් අමුතු කතාවල් අපි අහනවා. මේ හැම ආගමම එකම සත්‍යයට තමයි අරගෙන යන්නේ කියලා. තේරුණාද? මේ ළඟදී පෝසත් චරිතයක් වෙන මේ ඔබට පින්තූරේ පේන ස්ටීව් හාරි කියන මේ චරිතයත් කිව්වා මේ මුස්ලිම් ධර්මයේ හැම ධර්මයේම ගෙන යන්නේ එක සත්‍යයට කියලා. වෙන්නට බෑ. ඒක වෙන්නට බෑ. ක්‍රිස්තියානි ධර්මයේ හරිනම් මුස්ලිම් ධර්මය වැරදි වෙන්නට ඕන. මොකද එහි උගන්නන මූලික කරුණු නිසා. මුස්ලිම් ධර්මයේ හරිනම් ක්‍රිස්තියානි ධර්මය වැරදි වෙන්න ඕන. මේ ඔක්කොම එකතු වෙලා එක පාරක එක සත්‍ය කරා යනවා කියන එක මහා බොරුවක්. ඒක නිකන් ව්‍යාජ කවුන්ටර්ෆිට් මේ යුනිටි එකක්. තේරුණාද? ඒ කියන්නේ බොරු මහා මේ කියන්නේ මේ මේ ෆෝල්ස් එකමුතුකමක් සමාජයේ පෙන්වන්නට හදන උත්සාහයක්. එකමුතුකම කියන්නේ ඔබේ එකත් හරි මගේ එකත් හරි කියන එක නෙමෙයි. එකමුතුකම කියන්නේ අපි මිනිස්සුයෝ විදියට අපේ වෙනස්කම් මොනවා වුණත් අපි අන්‍යෝන්‍ය අවබෝධයෙන් සම්මුතියෙන් ජීවත් වීම තමයි එකමුතුකම කියන්නේ. ඒකෙන් සඳහන් කරන්නේ ඔබ කියන එකත් හරි මං කියන එකත් හරි කියලා. ඔබ දන්නවා කුරානයේ සූරා 4 නැත්තම් 4 වෙනි පරිච්ඡේදයේ 157 කියන විදිහට ජීසුස් වහන්සේ මිය ගියේ නෑ, නිකන් මිය ගියා වගේ පෙනුණා. හැබැයි බයිබලේ කියනවා ජීසුස් වහන්සේ මිය ගියා. උන්වහන්සේම ඒක උන්වහන්සේගේ කටින් බොහෝ වතාවක් කිව්වා. එතකොට බයිබල් පද බොහොමයක් සහ පර්ණ ගිසුමෙන් සහ අයිවිට්නස්ලා, ඒ කියන්නේ මේ මේ ඇසින්දුටු සාක්ෂි සියල්ල මෙසේ තියෙද්දි කුරාණෙන් එනව යම් පද දෙකක් හෝ තුනක් දිහා බලලා ඔවුන් තීරණය කරනවා ජේසුස් වහන්සේ මිය ගියේ නෑ කියලා. එතකොට කුරාණේ සත්‍ය නම් බයිබලේ සත්‍ය වෙන්නට බෑ. බයිබලේ සත්‍ය නම් කුරාණේ සත්‍ය වෙන්න බෑ. මේක හින්දු ආගමටත් අදාළයි, බෞද්ධ දර්ශනයටත් අදාළයි. දැන් අපි විශ්වාස කරන දෙයක් තමයි ඉස්සල්ලාම පළවෙනි පියවර තමයි අපි දකින දෙයක් තමයි මේ විශ්වය දිහා බලද්දී මේකට ඩිසයින කෙනෙක් ඉන්නවා. මේ හැම දෙයකම ඩිසයින කෙනෙක් ඉන්නවා. ඔබ දන්නවද? ඒ කියන්නේ ඉන්ටෙලෙක්චුවල් ඩිසයින් කියලා අපි කියනවා. දැන් මේක කිතුණු දෙවියෝ වෙන්නට පුළුවන්. දැන් මම තාම එතනට එන්නේ නැහැ. ඒ කියන්නේ තියෙස්ටික්. ඒ කියන්නේ දෙවි කෙනෙක් නැත්තම් යම් ආකාර බලවන්ත කෙනෙක් මේක නිර්මාණය කෙරුවා කියන එක අපිට සක්සුදක්සේ පැහැදිලි. මොකද දන්නවද? මේ
අදේවවාදී ගොඩාක් උත්සාහ කරනවා දෙවි කෙනෙක් නැහැ කියලා ඔප්පු කරන්නට උන් ඔප්පු කරන කරන්නට හදන හදන වාරයක් ගහන්නේ ඒක සත්‍යයක් බවට උන්වහන්සේ ඉන්නවා කියන එකට සාක්ෂි තමයි අපිට එන්නේ නේද මේ පේන්ටින් එකක් වගේ මේක චිත්‍රයක් වගේ මේ චිත්‍රය ඇඳපු කෙනා සිටිනවා නම් ඉතාමත් සරලයි මේ මම මට මතකයි මේ අෆ්ගනිස්තානෙන් ආපු සහෝදරෙක් එක්ක මම මේ මේ තර්ක කරනවා ඔහු යුද්ධයේ මේ අමුතු අද්දකීම් වලින් ගිහිල්ලා ඔහු මුස්ලිම් වරෙක් වෙලා ඉඳලා පසුව ඔහු අදේවවාදියෙක් වෙනවා ඔහු මම මේ ඇපොලොජටික් සයිඩ් එකට පොඩ්ඩක් බරයි කියලා දැනගෙන මාත් එක්ක තර්ක කරනවා මම පෑය දෙක තුනක් ඔහු සමග තර්ක කරද්දී ඔහු කියනවා නෑ මේක අහම්බුවක් මේක අහම්බුවක් this is a random collection විශ්වය කියන්නේ random collection මං කිව්වා මේ පොඩ්ඩක් අපි මෙහෙම කතා කරමු මේ කාමරේ අපි ඉන්න කාමරේ මේ මේ බිල්ඩින් එක දිහා බලන්න මම කිව්වොත් මේක අහඹුවක් කියලා මේ ඩිසයිනින් ඔක්කොම අහඹුවක් කියොත් ඔබ මේක පිළිගන්නවද නැහැ ඒක ඒක වෙන කතාවලු මං කිව්වා ඒක කොහොමද වෙන කතාවක් වෙන්නේ මේ 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 දැන් මම මේ මගේ ඇහැ මේ මෙගා පික්සල් මේ 540 ගානක් තියෙනවා ඒක අහඹුවක් නැත්තම් ඒක මේ ඉවොලූෂන් එකකින් ආපු එකක් හැබැයි මම මේ මෙල මගේ කම්පියුටරේ කැමරාව තුලින් මම කතා කරනවා ඒ කැමරාව නිර්මාණයක් ඒක ඔබ පිළිගන්නවා මං කිව්වොත් ඒ කැමරාව එන්නට බෑ අහඹුවෙන් කියලා ඔබ ඒක පිළිගන්නවා තේරෙන්නේද මොකක්ද එකක් එහාට මෙහාට හෙලවිලා පුපුරලා මේ සියල්ල මෙසේ පිළිවෙලට ආවා ඕසොන් වියන මේ අපිව ආරක්ෂා කරන දේවල් මේ හැමදේම අහඹුවක් මොන විහිළුවක්ද මේක ඒක තමයි ක්‍රිස්තියානි ධර්මයේ කියන්නේ ඉස්සලාම බුද්ධිය ආරම්භය අපි තර්කයෙන් අපි පිළිගන්නවා මෙවැනි ලස්සන දෙයක් අපි බලද්දි මෙවැනි නිර්මාණයක් බලද්දි මේකේ අයිතිකාරයක් සිටිය යුතුයි මේක නිර්මාණයක් තිබිය යුතුයි මම මේ මයික් එක කිව්වොත් මේ අහඹුවෙන් මේක ආවා කියලා ඔබ විශ්වාස කරයිද අහඹුවල එකතුව මම ඒ අෆ්ගනිස්තාන සහෝදරයන් ඇහුවා එතකොට මේ හැමදේම අහඹුවල එකතුවක් වාව් කොහොම කොහෙද මේ අහඹු ටික සිදුනේ ඒ වගේ මෝඩ තර්ක කරන මිනිස්සුන්ගේ මේ සමාජයක මේ මිනිස්සුත් එක තර්ක කරද්දිම ඔවුන් කොච්චර අසරණද කියලා අපිට පේනවා අපිට පේනවා මේ විශ්වය අපේ ශරීරය හැම දෙයක්ම බලපුවම මේක පිටුපස ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් තියෙනවා අපේ DNA කෝඩින් බලපුවම මේවා නිකන් එන්නට විදිහක් නැහැ හරි එහෙනම් මේ දෙවියෝ කවුද ඊළඟ ප්‍රශ්නෙට අපි එන්නේ එතනින් එහාට ඉන්දිකතරවත් සහෝදරයත් කියනවා ඕ මෙවැනි මේක නිර්මාණය කරපු දෙවි කෙනෙක් අනිවාර්යෙන් ඉන්නට පුළුවන් ඔහු ඒක විශ්වාස කරනවලු හැබැයි ඒක ක්‍රිස්තියානි දෙවියෝ වෙන්නට බැහැලු ඕකේ අපි හොයලා බලමු කිතුන අපි එන පළවෙනි assumption එක නැත්තම් මේ අපි එන මේ උපකල්පනය උපකල්පනය තමයි දෙවි කෙනෙක් මෙසේ සිටිනවා නම් එනම් එතුමාට පුළුවන් වෙන්නට ඕන අපිට කළ නොහැකි දේ කරන්න. දැන් බයිබලයේ කියන පොතේ ඉතිහාසයේ ඉඳලා බලපුවම දෙවි කෙනෙක් ගැන මිනිස්සු විශ්වාස කරලා තිනවා. මේ දෙවියෝ පුදුම දේවල් කරලා තිනවා. ඒ කරන දේවල් අදේවවාදීන් රසක් ඔප්පු කරන්න හදලා තිනවා භෞතික විද්‍යාවෙන් මැතමැටිකල් මේ මේ තියරිස් වලින් ඔවුන් දන්නේ නැහැ පයිතගරස් කියන මහා දාර්ශනිකයා ඔහු ගණිතයට නමස්කාර කරුවා කියලා දෙවි කෙනෙක් විදියට පයිතගරස් ගැන ඔබ ස්ටඩි කරලා බලුවොත් පයිතගරස් කියන කෙනා නම්බර 10ට නම්බර 10ට දෙවි කෙනෙක් විදියට නමස්කාර කරුවා ඔහු ගීතිකා මේ ප්‍රේස් ලියලා තියෙනවා එතකොට මහා ලොකු පයිතගරස් මේ කතා මේ මේ මොනවාද ෆිසික්ස් ලෝස් අරගෙන ඒපෙන් ඔප්පු කරන්න හදලා තියෙනවා මේ මිරකල්ස් වෙන්න ස්වභාවික නීතිවල වයලේෂන් එකක් වෙන්නට බෑ කියලා. අපි කියනවා ස්වභාවික නීති ඇති කරපු නැචරල් ලෝස් ඇති කරපු කෙනෙකුට වයලේට් කරන්නටත් පුළුවන්. ඒ වගේම තෝමස් ඇක්වයිනස් වගේ මහා කිතුණු දාර්ශනිකයින් ලස්සනට මේක ඉදිරිපත් කරලා තියෙනවා. මේ බයිබලයේ බොහෝ හාස්කම් අපි බලද්දී ඒවා මේ ඇක්සලරේෂන් එකක් ස්වභාවික නීතිවල ඇක්සලරේෂන් එකක් ඒක. නමුත් ඒක වයලේෂන් එකක් නෙමෙයි වයලේට් වෙච්ච අවස්ථාවලුත් තියෙනවා. කෙනෙක් නීති ස්වභාවික නීති හැදුවා නම් ඒ නීති වලින් පිටත ඉන්න කෙනෙකුට වයලේට් කරන්නට පුළුවන් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ වයලේෂන්ස් මොනවද කරන්නේ ස්වභාවික නීති ගොඩක් ලෝකේ තියෙනවා මේක වයලේට් වෙද්දී අපිට ඒක සලකුණක් මෙවැනි දේවල් වයලේට් කරන්නට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ නීති හැදුවව කෙනෙක් ඉන්නට ඕන මේකට ඉහළින් කෙනෙක් ඉන්නට ඕන. ජේසුස් වහන්සේ ගලීලේ මුහුදේ ගෝලියොත් එක්ක යද්දී ලොකු කුණාටුවක් එනවා. කුණාටුව මැද්දේ ඔක්කොම බය වෙලා උන්වහන්සේ නිදාගෙන ඉන්නවා. ඇහැරලා කියනවා ස්වාමීනි අපි ගිලෙන කන්ද උන්වහන්සේ බලාගෙන ඉන්නේ. නුඹලාගේ ඇදහිල්ල කෝ කියලා ඔන් දිහා බලලා උන්වහන්සේ සුළඟටත් මුහුදටත් තරවට්ටු කළසේක කියලා
කියපුවන් ඒ තරවට්ටු කලපු ගමන් සූලඟ මුහුද ඔක්කොම නිශ්චල වුණා කියලා කියනවා. එතකොට අපි විශ්වාස කරනවා මේ දෙවියන් වහන්සේ අපේ නිර්මාපකයා මුස්ලිම් සහෝදරයෝ විශ්වාස කරන්න ඒක ඉදිරියේ ඔවුන්ට විශ්වාස කරන්නට අපි උදව් කරනවා. මොකද ඔවුන්ව මුලාවකට ලක් වෙලා තියෙන අපි ඒක පස්සේ කතා කරමු. මෙතුමා නිකම් මේ ඔය කියනව වගේ මැසෙන්ජර් කෙනෙක් නෙවෙයි, ඉතාමත් විශේෂ කෙනෙක්. එතකොට එතුමාගේ වචනවලට අධිකාරියට මේ නැචරල් ලෝස් මොනවද උනේ කී කරුණා. ඒ වගේ අපි බයිබලයේ පුරාවට දකිනවා නැචරල් ස්වභාවික රීති යටපත් කරමින් දෙවි කෙනෙක් මේ ලෝකෙට මේ මේ මොනවද කියන්නේ එයා රිවීල් කරලා තිනවා, එලිදරව් වෙලා තිනවා. ඒක ඉතිහාසයේ මිනිස්සු අත්දැකලා තියෙනවා. ඒකට සාක්ෂි දරනු මිතෝලොජි වෙනස්. ටෝජන් වෝ එක ගත්තම ටෝජන් වෝ එක අත්දැකපු කෙනෙක් නෑ, ඒවා ලියවිලා තියෙන්නේ. හින්දු දෙවියන්ගේ කතා නේද මේ මේ ඒවා ජීවිතය අත්දැකපු මිනිසුන්ට වැඩිය ඒවා ප්‍රබන්ධ කතාවල තියෙන්නේ. ප්‍රබන්ධ කතාවක් වෙනයි බයිබලයේ වගේ පොතක ලියලා තියෙන දේ මිනිස්සු අත්දැකලා ඒවා ඉතිහාසයේ භූගෝල විද්‍යාත්මකව ඉතිහාසයට එක්කුණු ඓතිහාසාත්මක කරුණු ලෙස තියෙනවා. කියන්නේ මේවා අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් අපි ඊළඟෙන පියවර තමයි අලුත් ගිවිසුම. බයිබලයේ තියෙන අලුත් ගිවිසුම ඉතිහාසාත්මක පොතක්, ඉතිහාසයට අදාළ වූ පොතක්. අපි විශ්වාස කරන මම කතා කරන හැමදේම මේ අලුත් ගිවිසුමට අනුව මා විශ්වාස කරන දෙයක්. ඒතර පරණ ගිවිසුමත් කන්ෆර්ම් වෙන්නේ මට අලුත් ගිවිසුම තුළ. ඒතකොට අලුත් ගිවිසුම තුළ බොහෝ සාක්ෂි ජේසුස් වහන්සේ සම්බන්ධව ඉතිහාසයේ අලුත් ගිවිසුමේ ලියලා තියෙන දේවල් මේ මේ ඉතිහාසෙන් බයිබලෙන් පිටත ඉතිහාසාත්මක ලියවිලිවල ඓතිහාසාත්මක ලියවිලිවලත් ඒවා ලියලා තියෙනවා. ඒවලට අපිට සාක්ෂි තියෙනවා. ඒ වගේම භූගෝල විද්‍යාත්මක ඉතිහාසාත්මක සාක්ෂි අපිට තියෙනවා. ඒ වගේම අලුත් ගිවිසුම අපිට කියනවා ජේසුස් වහන්සේ කියන්නේ මේ ලෝකේ මැවුවව දෙවියන් වහන්සේ. මේක නිකම් මිත්‍යා කතාවක් වගේ ඇහුණට ඉතිහාසයේ මේකට සාක්ෂි දරනවා. මේ මිනිස්යව ගලවා ගන්න පිණිස මිනිස් ආකාරයෙන් ඒ රූපෙන් ආපු කෙනෙක්. ඒ වගේම එයා ඒක තමන්ගේ කටින් කියනවා. උන්වහන්සේ ඒක තමන්ගේ කටින් කියනවා. තමන් මේ සන් ඔෆ් ගාඩ් කියලා. මේක මේක ඔබ අධ්‍යයනය කරද්දි ලේසි පාසු දෙයක් නෙමෙයි. පූජකයෝ එවකට සිට පූජකයෝ බ්ලාස්ෆෙමි කියන දණ්ඩණය යටතේ, කියන්නේ ඒ කාලේ රෝම ආණ්ඩුව යුදෙව්වන්ව මේ මේ අවුස්ස ගන්නට කැමති වුණේ නැහැ. මේ කාලේ ඔබ දන්නවා හෙරෝද් කියන්නේ මේ පක්ෂපාතී මේ නායකයෙක්. ඒ වගේම රෝම ආණ්ඩුව යුදෙව්වන්ව පරි මේ පාලනයෙන්, ඒ කියන්නේ ෂේප් එකේ තියාගන්නවා කියලා අපි කියන්නේ, තියාගත්තු සමයක තමයි ජේසුස් වහන්සේ එන්නේ. එතකොට සියලු විධායක අධිකරණ බලතල රෝම ආණ්ඩුවට තිබුණත් රෝම ආණ්ඩුව සමහර දේවල් ෂෙයා කරගත්ත යුදෙව් නායකයොත් එක, විශේෂයෙන් පරිසවරු ලියන්නොත් එක. ඔවුන් එක්ක ලියා මේ ෂෙයා කරගත්තු එක මේකක් තමයි බ්ලාස්ෆෙමි කියන ලෝ එක යටතේ. ඒ කියන්නේ දේව අපහාසය කියන ලෝ එක යටතේ කුරුසේ ඇන ගහන්නට අවශ්‍ය නැහැ යුදෙව්වන්ට පුළුවන් කෙනෙකුව මරණයට පත් කරන්න, විශේෂයෙන් උත්තම පූජකයාට පුළුවන් කෙනෙකුව මරණයට පත් කරන්න. මේ රෝම ආණ්ඩුව ෂේප් කරගන්නට ෂේප් න්‍යාය යටතේ යුදෙව්වන්ව මේ මේ යුදෙව්වන්ගේ මේ අර විශේෂයෙන් ටෙම්පල් එක හදා දෙන්නට ඔවුන් පොරොන්දු වෙනවා. මේක ඉතිහාසයේ පස්සේ මම කතා කරන්නම් ඒවා. මේ යුදෙව්වන්ව ෂේප් කරගන්නවා. මොකද කැරලි ඇතිවීම වළක්වන්න ඔවුන් හැම වෙලේම බය වුණා කැරල්ලක් ඇති වෙයි කියලා. විශේෂයෙන් ඔය සීලට් වරු කියලා හිටියා මේ 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 ඔවුන් කැරල්ල මේ මේ රෝම ආණ්ඩුවට විරුද්ධව ගේන්න හැම වෙලේම මේ මේ ඩයස්පෝරා එකක් විදියට ඔවුන් වැඩ කෙරුවා. ඒතර මේ කාලේ ජේසුස් වහන්සේව දේව අපහාසය යටතේ මරණයට පත් කරන්නට කිහිප වතාවක්ම මේ උත්තම පූජකයෝ උත්සාහ කෙරුවා. සදුසිවරු පරිසිවරු උත්සාහ කෙරුවා. ඇයි? උන්වහන්සේ තමා දෙවියන්ගේ පුත්‍රයා නැත්තම් දෙවියෝ කියලා ක්ලේම් කරගත්තු නිසා, නැත්තම් මේ ඐ ඇම් කියන වචනේ උන්වහන්සේ පාවිච්චි කරපු නිසා. මේවා පස්සේ කතා කරමු. එතකොට මේක ඉතිහාසයේ සාක්ෂි දරන කතාවක්. ඒ වගේම ඉස්ලාම් මගේ දහමක කියනවා උන්වහන්සේ මැසෙන්ජර් කෙනෙක් කියලා. නමුත් උන්වහන්සේගේ කටින්ම කියනවා මෙච්චර කාලයක් ආවේ සේවකයෝ උඹලා ඔක්කොම ඔවුන්ව මරලා දැම්ම, ඊට පස්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාම ආවා කියලා. එතනින් එහාට ආයි සේවකයෝ මැසෙන්ජර්ස්ලා නැහැ. උන්වහන්සේ කියනවා මගෙන් පස්සේ මැසෙන්ජර්ස්ලා නැහැ. එතකොට එක්කෝ ඉස්ලාම් එක හරි වෙන්න ඕන, නැත්නම් ක්‍රිස්තියානි දහම හරි වෙන්නට ඕන. තේරෙනවද? අන්න ඒ වගේ මේක හරි
පහසුය අපිට ලෙහා ගන්නට. දැන් මේ ඉතිහාසාත්මක චරිතයක් වන ජේසුස් වහන්සේව පරණ ගිවිසුමේ අනාගත වාක්‍ය කීම් වලින් උන්වහන්සේගේ උපත ඒ වගේම උන්වහන්සේගේ මරණය සහ උන්වහන්සේගේ මේ ජයග්‍රාහී පැමිණීම අනාගත වාක්‍ය වලින් කන්ෆර්ම් කරනවා. ඒව සහතික කරනවා. දැන් ඒව නැති නෑ නෑ කියනට තමයි මේ උත්සාහ කරන්නේ ගොඩක් අය. නමුත් අපි දකිනවා පැහැදිලි අනාගත වාක්‍යයන් මෙසියස් වහන්සේ වන යේසුස් වහන්සේ සම්බන්ධව. මේ ජුදෙව් ඇවිල්ලා අහනවා දැන් ඔබ වහන්සේමද මේ මෙසියස් වහන්සේ කියලා නේද? උන්වහන්සේගෙන් අහනවා. එතකොට මෙසියස් වහන්සේ කියලා කෙනෙක්ව ඒ කාලේ මිනිස්සු බලාගෙන හිටියා. සමාරිය ස්ත්‍රීට කියනවා ඒ ඒ ඔබ බලාගෙන ඉන්න කෙනා තමයි මම කියලා ජේසුස් වහන්සේ කියනවා. ඒ වගේම ජේසුස් වහන්සේගේ චරිතයේ උන්වහන්සේ දේව පුත්‍රයා නම් උන්වහන්සේ මෝරලි හයි ස්ටෑන්ඩඩ් එකක ඉන්නවනම් උන්වහන්සේගේ චරිතය මොකද දෙවි කෙනෙක් ඉන්නවනම් උන්වහන්සේ මේ මෝරල් ලෝ ගිව ඒ කියන්නේ නීති මේ මේ මිනිසුන්ගේ චර්යාවට අවශ්‍ය නිවැරදි සහ උන්වහන්සේ ශුද්ධ දෙවි කෙනෙක් වෙන්නට ඕන. ඒකනේ මම මේ මේ මිතෝලොජි එකේ ක්‍රිස්තියානි ඒ කියන්නේ මිත්‍යා කතාවලයි කිතුණු දෙවියන් අතරේ වෙනස ඒකනේ. මිත්‍යා කතාවල හැම එකෙම බලන්නකො දෙවියන්ට තියෙන ප්‍රශ්න අර ගෑණිව බඳිනවා මේ ගෑණිව ලෙහෙනවා නේද? ඔළුව හොලවද්දි ගෑණු වෙනවා. මේක නිකන් මහා විකාරයක්. බයිබලේ කතා කරන දෙවියන් වහන්සේ ශුද්ධ වූ දෙවි කෙනෙක්. උන්වහන්සේගේ චරිතය ශුද්ධ කියලා කියන උන්වහන්සේට මේ ගෑණු වටේ නැහැ. උන්වහන්සේ දැන් උන්වහන්සේ ඒ වගේ දෙවි කෙනෙක් කියන මැසෙන්ජර් කෙනෙක් කොහොම වෙන්න ඕනද? තේරුණාද? ඒකයි මේ මුස්ලිම් සහෝදරයෙක් අපි ගැටෙන්නේ. ඔවුන් පිළිගන්නා වූ මොහමද් තුමා දෙවියන් වහන්සේගෙන් ආපු කෙනෙක් කියලා කියනවා. නමුත් එතුමාගේ ජීවිතය දිහා බලපුවම එතුමාගේ කල් ක්‍රියාව දිහා බලපුවම දෙවියන් වහන්සේගෙන් ආවා කියලා අපිට කොයිම විතකවත් අපිට මේ සාධාරණ හේතු නැහැ. ජේසුස් වහන්සේ සහ මොහමද් තුමා තියාගෙන අපි ස්ටඩි කෙරුවොත් අපිට පැහැදිලි වෙනසක් පේනවා. ජේසුස් වහන්සේ යනු කවුද? උන්වහන්සේ කාගෙන්ද ආවේ? මොහමද් තුමා යනු කවුද? ඔහු කාගෙන්ද ආවේ කියලා මේවා පස්සේ අපි කතා කරමු. නමුත් මේ මම කම්පැරිෂන් මේ කරන්නේ ආගම් අතර Hindu ආගම වෙන්න පුළුවන්. මේ අපිට පැහැදිලිව පේනවා එහෙම මොරල් ලෝගිව කෙනෙක් ඉන්නවා නම් එතුමා මේ සියල්ලට ඉහලින් සිටින මේ චර්යාවෙන් ශුද්ධ වූ කෙනෙක් වෙන්නට ඕන. උන්වහන්සේ පිළිබඳව අනාගත වාක්‍ය කිව්වා විතරක් නෙමෙයි උන්වහන්සේ චැලෙන්ජ් කෙරුවා පරිසිවරුන්ට සදසිවරුන්ට ඒ ජුදෙව්වන්ට ඒ කාලේ චැලෙන්ජ් කෙරුවා. මා ඇතුලේ යම් වරදක් තියෙනවා නම් මා තුල යම් වරදක් තියෙනවා නම් පෙන්වන්න කියලා. මේක භයානක දෙයක්. ඔබට මට කියන්නට පුළුවන්ද? ප්‍රොෆෙත මොහමද් තුමාට කියන්නට පුළුවන්ද මා තුල වරදක් තියෙනවා නම් පෙන්වන්න කියලා? ඔහු ගේ ජීවිතේ බොහෝ ගැටලු තියෙනවා. මුස්ලිම් අය ඒක පිළිගන්නවා. ඕනට පිළිගන්නට බැරි ඕන් හිර වෙලා ඉන්නවා සමහර ඒවා අපි පස්සේ කතා කරමු. මා තුල යම් වැරද්දක් පාපයක් තියෙනවා නම් උඹලා පෙන්වන්න කියනවා. අවසානයේ බොරු සාක්ෂි ඇතුව තමයි උන්වහන්සේ මරණයට පත් කරන්නේ. මොකද උන්වහන්සේ කෙරෙහි පිලාත්ටවත් අඩුම ගානේ වරදක් හොයන්නට බැරි වුණා. ඒ වගේම උන්වහන්සේ කොන්ද පන තියෙන නායකයෙක් කතා කරන්න ඕන දේ කෙලින් කතා කෙරුවා. ඒ වගේම උන්වහන්සේ අනිත් අයට අභියෝග කෙරුවා වගේම උන්වහන්සේගේ මරණය පවා 100කට මුලා දැනියා කියන මේ රාජ්‍ය නායකයෙක් එතන පිළිගන්නවා. මේ නම් විශේෂ කෙනෙක්, සාමාන්‍ය හොරෙක්වත් කෙනෙක් නෙමේ කුරුසයට පත් උනේ, මෙතුමා අනිවාර්යෙන් දේව පුත්‍රයා තමයි කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඒ වගේම ජීවත් වෙලා ඉන්න කාලේ තමාගේ මරණය සහ නැගිටීම සම්බන්ධ උන්වහන්සේම කතා කරුවා. දැන් මේ මං හැම වෙලාවම මුස්ලිම් සහෝදරයන් ගැන කතා කරන්නේ විශේෂයෙන් කුරානයේ ජේසුස් වහන්සේ ගැන කියලා තියෙන නිසා. දැන් Hindu ආගමේ, බෞද්ධ ආගමේ ජේසුස් වහන්සේ ගැන කියලා නැහැ. ඒකයි මං ගන්නෙ මේ කුරානයේ කියනවනේ සුරා 4:157 කියනවනේ මේ පෙනුන විතරයි මේ වගේ ඉතා සීමිත වර්සස් ගණක් නේ උන්ට තියෙන්නේ. නමුත් ජේසුස් වහන්සේගේ ජීවිතය අධ්‍යයනය කරලා බැලුවොත් ඔවුන් ක්ලෝස්ලි ඔවුන් මේ ජේසුස් වහන්සේ ගැන ස්ටඩි කරන්න ඇති ප්‍රශ්නයක් තියෙන්නේ. උන්වහන්සේම තමාගේ මරණය සම්බන්ධව උන්වහන්සේ ප්‍රෙඩික්ෂන් දෙනවා, තමා කියනවා. ඒ වගේම කියපු විදිහටම උන්වහන්සේ මැරිලා 3 දවසේ නැගිටිනවා. ඒතකොට උන්වහන්සේගේ ජීවත් වීම, මරණය සහ නැවත නැගිටීමට ඇසින් දුටු සාක්ෂි බොහෝ සාක්ෂි තියෙනවා. ඒ සාක්ෂිකරුවන්ගේ ජීවිත වෙනස් වෙනවා. උන්වහන්සේ දවස් 40ක් කාලයක තුල මේ 500කට අධික මිනිස්සු නැවත නැගිටුණා වූ ජේසුස් වහන්සේව දකිනවා. 500කට අධික. ඒ වගේම එතනින් 9 දෙනෙක්
පොත් 27ක් ලියනවා අලුත් ගිවිසුම කියන පොත්. ඔබට තේරෙනවද? එතකොට මේ පොත් ඔක්කොම ඉතිහාසයෙන් සහතික වුණා වූ පොත්. ඒ විතරක් නෙමෙයි මේ නැවත නැගිටීම දැක්කව මිනිස්සු තව මිනිසුන්ව මර මර යන්නේ නැහැ. නේද? ප්‍රොෆෙට් මොහම්මද් තුමාත් එක්ක අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. තව මිනිසුන්ව මර මර බලහත්කාරයෙන් ආගම පතුර යන්නේ නැහැ. තමාගේ ජීවිතය ජේසුස් වහන්සේ වෙනුවෙන් පුද කරනවා. ඔවුන් සත්‍ය කියන ගමන් ඔවුන්ව පීඩා කරන ගමන් දැන් සමහර අය අහනවා මේ අලුත් ගිවිසුමේ ඇයි වෙනස්කම් තියෙන්නේ සමහර ස්ථානවල කියලා ඇසින් දුටු සාක්ෂි නම් පොඩි පොඩි වෙනස්කම් තියෙනේ කියලා. මේ මිනිසුන්ට ගගහ එලවද්දි මේ මිනිසු ලිව්වේ කියන්නේ මේ රූම් එක එකතු වෙලා ටේබල් එකක් දාලා නේද මේ මේ බීම් එකක් බීගෙන ලියපු පොත් 27ක් නෙමේ දුව දුව සමහර ඒවා ලියුනේ හිරගෙවල් වල තේරෙනවද නේද? ඒකයි සමහර වෙනස්කම් තියෙන්නේ. නමුත් මොවුන් මේ සත්‍ය පුළුවන් විදියට ඔවුන්ගේ මතකයෙන් සහ අහලා නේද වෛද්‍යවරයෙක් ලියනවා මේ ලූක් පොත මේ ඇසින්දුටු සාක්ෂි අහලා මේ ලියපු පොත් 27ක් අපි දකින්න. එතකොට කිතුනුවන් වශයෙන් අපි ඉතාමත් විවෘත මනසකින් යුතුව අපි පිළිගන්නවා ජේසුස් වහන්සේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. උන්වහන්සේ ආවේ ඇවිල්ලා පොඩි කාලේ. උන්වහන්සේ දැන් මේ මේ ප්‍රොෆෙට් මොහම්මද් තුමාගෙන ගත්තොත් මේ අර ගුහාවේ කුම්රාන් කියන ගුහාවේ ගුහාවේ ජිබ්‍රීල් කියන දේවදූතයව දැකලා ඊට පස්සේ ඔහු කලබල වෙනවා. ඔහු කන්ෆියුස්ඩ් වෙනවා. ඊට පස්සේ මේ ජිබ්‍රීල් කියන දේවදූතයා බලහත්කාරයෙන් කියනවා මේ රිසයිට් රිසයිට් කියන්න කියන්න කියලා. ඊට පස්සේ ඔහු මොනවද කියන්නේ? ඔහු උගතෙකුත් නෙවෙයි. ඊට පස්සේ ඔහුට ඔහුගේ මේ ඔහුට වැඩිය වැඩිමල් කෙනෙක්ව ඔහු බැඳලා ඉන්නවා කදීජා කියලා. එයාටත් ඇවිල්ලා කියපුවම එයා පිළිගන්නේ නැහැ මේ මෙතුමා කියන දේ. පස්සේ කාලයක් යනවා මොහුට තේරුම් ගන්න මම මේ මැසෙන්ජර් කෙනෙක් කියලා. හැබැයි ජේසුස් වහන්සේ ගැන ඔබ කතා කරද්දී කුරානයේ පවා පිළිගන්නවා. උන්වහන්සේ ඉපදුනේ කන්‍යා උපතකින්. නේද? කන්‍යා උපතකින්. ඒ කියන්නේ යෝසෙප් කවදාවත් ඒකට සම්බන්ධ වුණේ නැහැ. නේද? කන්‍යා උපත මේ ස්ත්‍රියගේ බීජෙන් විතරයි උන්වහන්සේ බිහිවුනේ. ඒ වගේම උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේ පිරිසුදු ජීවිතයක් උන්වහන්සේ අවුරුදු 12යි දරගෙන හිටියා උන්වහන්සේ මොනවටද ඇවිල්ලා තියෙන්නේ කියලා. එක වෙලාවකදී දේවමාලිගාවේ උන්වහන්සේ අතුරුදහන් වෙනවා. මේ මේ ඒ කියන්නේ අතුරුදහන් වෙනවා කියන්නේ මේ වැනිෂ් වෙන්නේ. අම්මා තාත්තා ඇද්දි එකපාර දරුවා නැහැ. ඊට පස්සේ ජෝසෙප් සහ මරියා දුවගෙන ගිහිල්ලා බලද්දි හැමෝම තනම හොයලා බය වෙලා ගිහිල්ලා බලද්දි දේවමාලිගාවේ තර්ක කරනවා. කාත් එකද උගත්තුත් එක අවුරුදු 12යි උගත්තු පුදුම වෙලා මෙයාට කොහොමද මෙහෙම දැනුමක් කියලා මේ 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 දේව ධර්මාචාර්යවරු පුදුම වෙලා ඊට පස්සේ ඇයි අපිට මෙහෙම කෙරුවේ කියලා තද වෙලා තරහ වෙලා අම්මායි තාත්තා එහාදී අහනවා නුඹලා දන්නේ නැද්ද මා සිටිය යුත්තේ මාගේ ගෘහයේ කියලා. මේක පුංචි දරුවෙක් කියන වචනයද? මේක පුංචි දරුවෙක් කියන වචනයද? උන්වහන්සේ අවුරුදු 12 දී දරගෙන හිටියා උන්වහන්සේ ආවේ මොනවටද කියලා. ඒ වගේම උන්වහන්සේ තමා මැරෙන්න යන බවත් නැවත නැගිටින්න යන බවත් ඊට පස්සේ ආවේ මොනවටද කරන්න යන්නේ මොකද්ද තමා ආපහු එන්නට යනවා මේ එහෙම විතරක් නෙවෙයි මම යන්නට යනවා ඊට පස්සේ මේ දවස් 40කින් පසු සුදාත්මයන් වහන්සේගේ පැමිණීම ගැන කියනවා කියලා ගෝලන්ට අවශ්‍ය හැමදේම කියලා උන්වහන්සේ ගිහිල්ලා නැවත පැමිණීම ගැනත් කියනවා. ඒතර මෙවැනි සාධක තියෙද්දී ඇයි අපිට උන්වහන්සේ විශ්වාස කරන්නට බැරි? ඇයි කිතුනුවන්ට විශ්වාස කරන්න බැරි? හරි මොන ආගමද මෙවැනි සාක්ෂි අපිට ගෙනලා දෙන්නේ? මිනිසුන්ගේ දර්ශන මොනවද කියන්නේ? උඹ දෙවිය. මේ මම කොච්චර ලිමිටඩ්ද? මම කොච්චර මේ මේ කතා කර කර ඉන්න ගමන් මගේ නහරක් ගියොත් මම මැරලා වැටෙනවා. මම දෙවියද? දෙවිය මාව මවලා තියෙන්නේ ඩිපෙන්ඩන්ට් හැම වෙලාවෙම. අපි කොච්චර සීමා සාහිත්‍යද? දැන් මහ ලොකු මේ ස්ටෙෆන් හොප්කින් කියන පුද්ගලයා, ඔහු පුදුම බ්‍රිලියන්ට් මයින්ඩ් එකක්. ඔහුගේ මනස පුදුම බුද්ධියක් එක. ඔය බ්ලැක් හෝල් තියරි එක ගැන කතා කරුවා. හැබැයි ඔහු හිටියේ රෝදපුටුවේ. මේ වගේ මිනිස්සු හැම මනුස්සයටම සීමාවක් තියෙනවා. සීමාවක් තියෙනවා. අපි හැමෝම දවසක මැරෙන්නට යනවා. අපි කොහොමද දෙවියෝ වෙන්නට පුළුවන්? අපි කොහොමද අපි තුල සත්‍යය සොයා ගන්නට පුළුවන්? අන්න ඒ නිසායි මේ ලෝකේ ඉපදුන ජේසුස් කියන මේ පුද්ගලයාව අපි පිළිගන්නේ. උන්වහන්සේ ජස්ට් පුද්ගලෙක් නෙවෙයි. උන්වහන්සේ දේව පුත්‍රයා කියලා අපි පිළිගන්නවා. එතකොට මේ දේව පුත්‍රයා ලෙස අපි පිළිගන්නවා නම් මේ දේව පුත්‍රයා වගේ උන්වහන්සේගේ චරිතය වගේ උන්වහන්සේ උගන්වුවා වගේ කිසිම තැනක අපිට දෙයක් හොයාගන්නට නැහැ. උන්වහන්සේගේ චරිත ශුද්ධ වූ චරිතයක්. අපි ඉස්ලාමෙන් හොයාගන්නද ඒ වගේ චරිතයක්? අපි මේ හින්දු ආගමෙන් හොයාගන්නද?
හින්දුආග මේ දෙයියන්ට දෙන ප්‍රශ්න විසඳ ගන්නට මේ කාලයක් නෑ දෙයියන්ට අපේ ප්‍රශ්න කොහෙද විසඳලා දෙන්නේ ඊට පස්සේ බෞද්ධාග මේක ජස්ට් ඒක දර්ශනයක් විතරයි ඒක ඒක මාර්ගයක් විතරයි දැන් ඒකේ මේ මැදි පිළිවෙතක් ගැන කියනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා දැන් ප්ලේටෝත් කිව්වා ඒ වගේම গোল্ডන් මීන් කියලා නේද මධ්‍යම ප්‍රතිපදාව එතකොට මෙවැනි දර්ශන බොහෝ හැමතැනම තිබුණා ඒක හොඳ දර්ශනයක් හැබැයි ඔන්න බලන්න ජේසුස් වහන්සේ කියපු හැමදේම බයිබලේ ලියලා තියෙනවා හැබැයි බයිබලේ කියන දේවල් ඒකේ අනාගත වාක්‍ය අදට සිදුවෙමින් තියෙනවා ජේසුස් වහන්සේ මැරෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේට ගගහ පාරේ ඇදගෙන යද්දි ජෙරුසලමේ කාන්තාවන් දිහා උන්වහන්සේ අරලා බලනවා අඬන්න එපා මං ගැන අඬපල්ලා ඉස්සරහට වෙන්නට යන දේ ඉස්සරහට එන්න යනවා කාලයක් අම්මලා කියන්නට යනවා කිරි නොදුම් තන වාසනාවන්තයි කියන්නේ දරුවෝ හැදුවේ නැත්තම් ඔබ වාසනාවන්තයි කියලා කියන්න කාලයක් යනවා අද ඒක වෙනවද වේගන තියෙනවද ජේසුස් වහන්සේ කියපු හැමදේම බයිබලේ කියන හැමදේම වේගන වේගන එනවා එතකොට අපි මෝඩයෝ විදියටද ක්‍රිස්තියානිය විශ්වාස කරන්නේ අපි හරක්ද අපි විශ්වාස කරන්නේ ඉතිහාසයේ පුරා මිනිස්සු විශ්වාස කරපු දෙයක් ඒ කරපු එක මේ ජේසුස් වහන්සේ කියන පුද්ගලයා ඇතුලේ උන්වහන්සේගේ ජීවිතය තුළ අපිට විද්‍යාමාන වෙලා තියෙනවා ඒක සත්‍යයක් වෙලා තියෙනවා උන්වහන්සේව මේ ඉතිහාසයෙන් මකන්නට බැරුව ගිහලා තියෙනවා ඒ නිසා ශ්‍රී ලංකාවට කිතු දහම ආවේ සුද්ධහරහ සමා ඒක ඇත්තටම සුද්ධහරහම නෙවෙයි ආවේ නමුත් සුද්ධ බලහත්කාරයෙන් පොලිටිකල් ඇජෙන්ඩා එකක් විදිහට කිතු දහම ශ්‍රී ලංකාවට ගෙනාවේ සුද්ධ කිතුනෝ නෙවෙයි ඒ ආපියොන් කිතුනෝ නෙමෙයි ජේසුස් වහන්සේ කිව්වේ නෑ උඹලා ගිහිල්ලා මේ මිනිස්සු ගොමරලා ළමයි උඩ දාලා කඩු අල්ලලා මේ කිතු දහම මේව කරපල්ලා කියලා ඒව පොලිටිකල් ඇජෙන්ඩා අර ඉස්ලාමිසම් වගේ තමයි ඒක ක්‍රිස්තියානිසම් තේරුණා නේද ජේසුස් වහන්සේ කිව්වේ වෙන දෙයක් ප්‍රේමය පෙන්නපල්ලා සතුරාන් මේ මේ කඹුලට ගහන අනිත් කඹුල හරපල්ලා කියලා එතකොට මේ ජේසුස් වහන්සේ අත්අඩංගුවට ගන්නට ඉදදී කඩුව අදිද්දි කඩුවෙන් කන කපනවා මේ පේත්‍රස් එයාගේ ගෝලෙන් කන නැවතත් තියලා ඒ කම්පෙත්ත තියලා සුවපත් කරලා පේත්‍රස්ට කියනවා කඩුවෙන් කඩුව අදින එක කඩුවෙන් උත්තර හොයන්නට යන මනුස්සයා කඩුවෙන්ම විනාශ වෙලා යනවා කියලා ජේසුස් වහන්සේ කිව්වේ. එතකොට අපිට කඩුව ගන්නට පුළුවන්ද? එතකොට අපිට මේ බෞද්ධ මිනිසුන්ව මරලා ඉස්ලාම් මිනිසුන්ව මරලා කිතුන් දහම විහිළුවක් මේක. ජෝක් එකක්. ඒ නිසා සුද්ධෝ ඒ ආපු සුද්ධෝ උන් ආවේ දේශපාලන වැඩකට ලංකාවේ. හැබැයි බයිබලේ ඉන්න ජේසුස් වහන්සේ වෙන කෙනෙක් උන් ගෙන ආපු ජේසුස් වහන්සේ නෙමෙයි. එතකොට මේක මේක ආගමික සංස්ථාවක්වත් පල්ලියක්වත් ඔය වර්තමානයේ පිස්සු නටන බාල නටන ඔය මේ මේ ප්‍රොපේතවරු කියාගන්න විහිළුකාරයෝ උගන්නන ජේසුස් වහන්සේත් නෙමෙයි. මේක මහා පතාක යෝධේ ඉතිහාසෙ හිටපු පුදුම චරිතයක් වෙන ජේසුස් වහන්සේ පිළිබඳ ධර්මයක්. එහෙනම් උන්වහන්සේ මෙච්චර ඇකියුරේට් නම් අනිත් මිත්‍යාවාදවල වගේ නෙමෙයි උන්වහන්සේ මෙච්චර ඇකියුරේට් නම් උන්වහන්සේ කියපු දේ අපි විශ්වාස කරනවා. උන්වහන්සේ කිව්වේ මොකද? පරණ ගිසුමේ හැමදේම එලෙසම උන්වහන්සේ කිව්වා. මේ ලෝකේ මැව්වේ දෙවියන් වහන්සේ කියලා උන්වහන්සේ අපිට කිව්වා. එතකොට අපිට ඒක විශ්වාස කරන්නට බැරිද? ජේසුස් වහන්සේ කියන පුද්ගලයා තුල එතුමා තුල අපිට පර්ස් න්‍යායට පිළිතුරක් ලැබෙනවා. එතකොට අපි නැචරල් ලෝ ස්වභාවික නීතිවල ඒ වගේම සාර ධර්ම නීතිවල මේ හැම නීතිවල ඥාන විභාගය තුල හැම දේ තුලම බලද්දී සත්‍ය මමයි මාර්ගයේද සත්‍යද ජීවනයේද මමයි කියපු එකම පුද්ගලයා ඉතිහාසයේ කවුරුත් කියලා නැහැ. මාර්ගය මමයි සත්‍ය මමයි ජීවනේ මමයි. දැන් මේවා වෙනස් කරලා මේ අනිත් පැත්තට ගහන්න ගොඩක් අය දඟල්නවා. ඒවා විහිළු. බයිබලේ ලියපු දේ ලියුණා. මිනිස්සු අහපු දේ තමයි එයාලා ලිව්වේ. මාර්ගය මමයි සත්‍ය මමයි ජීවනේ මමයි. දැන් ශකීර් නයික් මම මේ ડોක්ටර් ශකීර් නයික් කියන වහගෙන හිටියා. මේ ඔක්කොම ආදමුත් කිව්වලු මේ මොසෙස් කිව්වා. මට පෙන්නන්න බයිබලේ කොහෙද මොසෙස් කිව්වේ මාර්ගයද සත්‍යද ජීවනේද මමයි කියලා විහිළුකාරයෝ නෙමෙයි. කොහෙද කියලා තියෙන්නේ? ඒ නිසා බයිබලේ අනිත් පැත්ත හරවන්නට ඔබට කතා හදන්නට පුළුවන්. නමුත් බයිබලේ ඉතාමත් බර දේවල් තියෙන නිසා ඒකයි මේ තරුණ අපි අපේ තරුණ ජීවිතේ මේ වෙන වැඩක් කරගන්න පුළුවන්. මේ වීඩියෝ කරන්න ඕනද? සමහර අය කියන ඇති ඔය මේ වෙස්ටර්න් කාර්යෝ මෙයාලට ගෙවන ඇති මේ වීඩියෝ කරන්න. එහෙමත් අය නේද එහෙමත් හිතන අය ඉන්නවා. වෙස්ටර්න් කාර්යයන්ගේ මෙහෙම වීඩියෝ කරලා ගන්නවට වැඩිය හොඳයි පිටකොටුවට ගිහිල්ලා මේ සුදු රෙද්දක් එලාගෙන මේ මේ හිඟා කනවා. ඒ නිසා ඔබ විශ්වාස කරන්න එක දෙයක් අපි මේ ඇදහිල්ල අපි විශ්වාස කරන්නේ ජේසුස් වහන්සේ නැමැති මේ මහා චරිතය නිසා. උන්වහන්සේ එකම සත්‍ය කියලා අපි විශ්වාස කරනවා නම් පර්ස් න්‍යායට පිළිතුරු අපිට හම්බෙනවා. ඒතර උන්වහන්සේට අනුව පර්ස් එක අයිති කාටද? පර්ණ ගිවිසුමේ සහලුත් ගිවිසුමේ එලිදරව් වුණා වූ
मे सियलु दे मवा पालने करन बलवंत दिव्यन वहांसेट इतकोट विद्याव उन्वहांसेट एरहिद नै विद्याव उन्वहांसे एलिदराव करन एक हरियट ओब ते एक खादनवा विद्याव कियनवा मे ते एक बोइल वेन्ने आई कियला कोहमद कोई मे प्रतिशतयट मे उष्णत्वय आपुवामद बोइल वेन्ने ओक्कोम विद्याव पैदि करन हैबै विद्यावट कियन्नट बै ऐ एक मे बोइल वेन्ने कियला एक समारोह टा अम्मा ओबट तीन आदर निसा अम्मा वेन्न ऐति ए आदर निसा एक बोइल वेन्ने एक विद्यावट पैदि करन्नट बै आदर मे लोके तीन ऐ कियला विद्यावट पैदि करन्नट पुलुवन्द मिनिसु आदर करन्ने ऐ मिनिसुन्ट आदर ओने ऐ संगीत अक्लेगा मे लोके मिनसु साहित्य मे ओक्म फिलोसफिकल ज्ञान विभागे मिनसु मे मे एक विधि मिनसु एक्सियोलॉजिकली मे मे एक दिन्नट हदल तीन इतिहास एक निर्वचन मे सियाल पीटपास ऐतिहार उन्वहांसी तमाय पर्ण ग्यूस मे की ना मे दिव्य नुहांसे के विश्वास करना उन्वहांसे गे मनुष्याकार दिस्वीम तमाय जेसु सुहांसे කියලා විශ්වාස කරනවා. එතකොට අපි මේ හෙරිටේජ් එකක් තියෙන උරුමයක් තියෙන ධර්මයක් අද ඉන්නේ අද මේ වර්තමානයේ ඉන්නේ මේ කෑවට කිතු දහම මේ ඔන්ලයින් ඇවිල්ලා ඔය මේ 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 YouTube වලයි පල්ලි ඇසෙයි ඔය තැන් තැන් වල මේ ප්‍රසිද්ධියේ ක්‍රිස්තියානිය සේල් දැම්මට බයිබලයේ ලස්සන ධර්මයක් තියෙනවා. ඒ නිසා ඉන්දිකතරෝස සහෝදරයෝ බැහුවී තාමත් අලංකාර ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ නිසා ස්තුතියි. අපි මෙවැනි පදනමක ඉඳලා තමයි මේ සත්‍ය කියලා පිළිගෙන ජේසුස් වහන්සේ කියන මහා චරිතය අපි විශ්වාස කරන්නේ. උන්වහන්සේ විශ්වාස කිරීම තුළ අපිට හම්බෙනවා පිළිතුර. මේ පර්ස්නේ අය මේ පර්ස් එක අයිති නැත්නම් මේ විශ්වය අයිති කාටද? ජේසුස් වහන්සේට. උන්වහන්සේට. ඒ වගේම පරණ ගිවිසුමේ අපිට එළිදරව් වුණා වූ ඒ ජේසුස් දෙවියන් වහන්සේට. ඔබට ජේසු පිටයි.